ආයුබෝවන් ශ්‍රී ලංකා. අපි හැමදාමත් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට විවිධ මාතෘකා ඔස්සේ ඔබව දැනුවත් කරනවා. විශේෂයෙන්ම අපි ඔබේ නිරෝගීකම වෙනුවෙන් බොහෝ දේවල් එකතු කරනවා. එහෙමනම් අද දවසේදීත් මේ සූදානම් වෙන්නේ ඔබේ නිරෝගීකම වෙනුවෙන් ඔබේ ජීවිතයට වටිනා වූ යමක් එකතු කරන්නට. ඒ වෙනුවෙන් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිබිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අභිවර්ධන ආයුර්වේද ඖෂධාලය අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන මහත්මයා ආයිපොන් වෛද්‍යතුමනි සුබෝදාසන. අපි විශේෂයෙන්ම පසුගිය සතියේදී කතා බහ කරා මේ කාන්තා ඔබව පීඩාවට පත් කරන ශ්වේත ප්‍රදරය එහෙමත් නැත්නම් සුදයාම පිළිබඳව. අපි කතා බහ කරපු කාරණයක් තමයි මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නැහැ, බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වය නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳවත් ඒ වගේම රෝග ලක්ෂණ පිළිබඳවත් අපි ඔබව දැනුවත් කරා. ඒ පිළිබඳව කතා බහ කරන්නට ඔබව දැනුවත් කරන්නට වැඩිදුරටත් විස්තර ඔබට ඔබේ ජීවිතයට එකතු කරන්නට අද දවසේදීත් අපි සූදානමින් ඉන්නවා. වෛද්‍යතුමනි, දැන් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුණා. බොහෝ වෙලාවට දැන් ශ්වේත ප්‍රදරය එහෙමත් නැත්නම් මේ සුදයාම කියන தத்துவය පිළිබඳ අපි අපිට වැළඳිලා තියෙනවා නම් බොහෝ දෙනෙක් මේ රෝග தத்துவය පිළිබඳව හංගනවා. තමන්ගේ මවටවත් කියන්නේ නැති தத்துவයක් අපි දැකලා තියෙනවා ඇතැම් යෝතියන්. ඒ විතරක් නෙමෙයි, අපි දැකලා තියෙනවා මේ බාහිරින් ඔවුන්ගේ රූපය පවා ඇතැම් වෙලාවට අවලස්සන වෙනවා. එහෙමත් නැත්නම් මඟ කෙට්ටු වෙනවා. ඇත්තටම මේ ශ්වේත ප්‍රදර தத்துவය එහෙමත් නැත්නම් සුදයාම කියන මේ தத்துவය නිසා අපේ ශරීරයේ කෙට්ටු වීමකට ලක් වෙනවද? සමාජයේ මුල් බැහැගත් මතයක් තියෙනවා මේ ශ්වේත ප්‍රදරය කියන ඇඟුණු කරා යාම කියන தත්ත්වය, සුදයාම කියන මේ தත්ත්වය, මේ නම් තුනෙන් හඳුන්වන්නේ එකම தත්ත්වය. මේ தත්ත්වයට වැළඳුණු කාන්තාවන් කෙට්ටු වෙනවා, කෘෂ වෙනවා කියන එක. මේක දැන් රෝගය නිසා කෘෂ වෙන්න ඕනේ නැහැ, මේක හිතෙන් කෘෂ වෙනවා. ඒ කියන්නේ මානසික පීඩාව. මානසික පීඩනය. දැන් මේ රෝගය වැළඳුණු ගොඩක් අය දැන් මේ රෝගය නිසා කෙට්ටු වෙනවයි කියන සමාජ සම්මතයක් තියෙනවා. හැබැයි එතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි කවුරුත් මහත අයටත් මේ රෝගේ තියෙනවා, ඒ වගේම හොඳ හැඩ ශරීර තියෙන අයටත් මේ රෝගය තියෙනවා. එතකොට ශරීරය මේ රෝගය හැදුණු පමණින්ම කෘෂ වෙනවා කියන එක කියන්න අමාරුයි. එතනදී අපි හොයන්න ඕනේ මේ රෝගය කෘෂ වෙන්න බලපාන්නා වූ හේතු කාරණාවක් මතද මේ රෝගය මතු වෙලා තියෙන්නේ. දැන් ඔබ කිව්වනේ අම්මටවත් කියන්නේ නැහැ කියලා. අපි සාමාන්‍ය දැන් කියන දෙයක් තමයි ගෑනු ළමයාගේ හොඳම මිතුරිය කවුද? අම්මා. අම්මා. එතකොට බලන්නකොට හොඳම මිතුරියටත් කියන්නේ නැහැ. හොඳම මිතුරියටත් හංගනවා. හංගනවා. මේක හංගන්න හොඳ නැහැ. මොකද අම්මා කියන්නේ ජීවිතේ ගොඩක් අත්දැකීම් ලැබපු ඇයගේ තමුගේ දියණියගේ වයස පහු කළා අද මේ තත්ත්වයට ආපු කෙනෙක්. එතකොට අම්මා තමයි ඇයගේ පළවෙනිම මේ ප්‍රශ්නය එලි කරන්න සුදුසුම පුද්ගලයා අම්මා. අම්මට මේ ප්‍රශ්නේ කියන්න ඕනේ. එහෙම අම්මා ළඟ නැත්තම් හෝ මම නැත්තම් තමුන්ට හිතවත්ම වැඩිහිටි කාන්තාවකට තමුන්ට නිතරම තමුන්ගේ ජීවිතයේ ප්‍රශ්නයකට තමුන්ට ළඟ ඉන්න කාන්තාවකට මේක කියලා මෙහි හරිත අවබෝධය ලබාගෙන සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යරකදී යොමු වෙනවා නම් මං හිතන්නේ වඩාත් සුදුසු. දැන් චතුරි, මේක ඇයි හංගන්නේ? හංගන්නේ හේතුවක් තියෙනවා. මොකද ගෑනු ළමයාගේ රහස්‍ය ප්‍රදේශය, ඇය බොහොම අපහසුතාවයට පත් වෙනවා මේ ප්‍රදේශයේ රෝගයක් ආවම. ඇය බයයි වෛද්‍යරේ ගාවට ගිහිල්ලා ඇයගේ රහස්‍ය ප්‍රදේශයේ වෛද්‍යවරයා පරීක්ෂා කරයිද? දැන් අම්මට කිව්වම අම්ම පරීක්ෂා කරයිද? මොකද පුංචි කාලේ විවෘතව ඇඳුම් පාරු කරාට ලොකු වෙනකොට ඒ තත්ත්වේ නැහැනේ. ඉතින් ඇය ලොකු මහත් වෙලා හැඩ වෙලා එනකොට ඇය ගොඩක් දේ අම්මටත් හංගනවා. ඉතින් එතනදී ඇය මේක ඇයට අපහසුතාවය එනවා මේ රෝගයත් එක්ක, ඊට වඩා ඇය අපහසුතාවයට පත් වෙනවා මේ රෝගය ප්‍රකාශ කරගන්න ගිහිල්ලා. ඉතින් මේ ප්‍රකාශ කරගන්න ගිහිල්ලා ඇය අපහසුතාවයට පත් වෙන නිසා ඇය දන්නේම නැහැ මේ රෝගය ඇයගේ ශරීරය තුළ උත්සන්න වෙනවා. නමුත් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ස්වර්ණවාහිනී යුවතියන්, ස්වර්ණවාහිනී කාන්තාවන්, මව්වරුන් මේ සෑම දෙනෙක්ම තමුන්ට මේ රෝගය පවතිනවා නම්, තමුන්ගේ දියණියකට පවතිනවා නම්, පෙම්වතියට පවතිනවා නම්, බිරිඳට පවතිනවා නම් මේ පිළිබඳ සාකච්ඡා කරලා බලලා ඒකට ප්‍රතිකාරයක් ලබා ගත යුතුයි. මොකද මේක හංගන්න ඕන කාරණාවක් නෙමෙයි. රෝගයක් නම් රෝගයට අදාළ පිළිවරක් නේ අපි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ලැජ්ජාවට පාත්‍ර වෙලා ඇය ලැජ්ජාව ගැන මුල් කරගෙන ලැජ්ජාවෙන් හිතලා ලැජ්ජාව නිසා මේ ගැන වසන් කරලා අවසානයේ ඊට වැඩි පීඩනයකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අද අපේ කාන්තාවෝ මේක හොඳට තේරුම් අරන් ඔබට මෙවැනි තත්ත්වයක් පවතිනවා නම් තවත් හංගන්න එපා. ඔබ ඔබේ මවට
එක සැමියාට පෙම්වතාට හෝ තබුන්ගේ ළඟම කෙනෙකුට එක කියලා මේකට අදාළ පියවරක් ගන්න. ඔව්. යුවතියක් කියන්නේ විශේෂයෙන්ම අනාගතයේදී මවක් වෙන චරිතයක්. ඒ නිසාම ඇගේ නිරෝගීකම පිළිබඳව ඔබ හැමදාමත් සිතන ඕන. විශේෂයෙන්ම මෙවැනි දේවල් ඔබේ ජීවිතයට එකතු කරන්න අපි යන්නේ නිසාම තමයි. මෙන්න මේ කාරණේදී විශේෂයෙන්ම මේ ඇඟ උණු කරවා යෑම, එහෙම නැත්නම් ශ්වේතත් ප්‍රදරය කියන රෝගී තත්ත්වය නිසා ඇත්තටම වෛද්‍යතුමනි මේ අනාගතයේදී දරුවන් අහිමි වීමට පවා ඉඩකඩක් තියෙනවද? මේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මම අර පෙර සඳහන් කරා යම්කිසි රෝග කීපයක්, පොලිසිස්ටික් තත්ත්ව, එන්ඩෝමෙට්‍රියෝසිස්, ෆයිබ්‍රොයිඩ් තත්ත්ව, ඔසප්පක්‍රමිකතාව හේතු, මේ වගේ විවිධාකාර හේතු මත මේ ශ්වේත ප්‍රදරය හටගත්තා නම් මේ තත්ත්වය පවතිනවා. ඒ කියන්නේ අර මං පෙර කියපු මේ රෝග ටික ඔක්කොම ගත්තම දරුවන් ලැබීම ප්‍රමාද කරන සහ නොලබන තත්ත්වයට පාර කපන ලෙඩ රෝග. දැන් එහෙම තත්ත්වයක් නැතුව හෝ ශ්වේත ප්‍රදරය පවතිනවා කියලා හිතන්නේ. ශ්වේත ප්‍රදරය උෂ්ණතික රෝගයක්. දැන් මේ ඇයගේ ගර්භාෂ උෂ්ණත්වය, යෝනි ප්‍රදේශයේ පවතින ආම්ලිකතාවය, මේ සියලුම දේ ඇයට ස්වාමි පුරුෂයා සමග සංසර්ගයේ යෙදීමේදී පිටවෙන්නා වූ ශුක්‍රාණු පවා විනාශ වෙන්න පුළුවන් ශක්තියක් මේ ආම්ලිකතාවය තුළ, මේ උෂ්ණත්වය තුළ පවතිනවා. මොකද ශුක්‍රාණුවක් යෝනියට පිට වුණාට පස්සේ එහි ජීවකුණයේ පැවතිය යුතුයි සංසේචනය වනතුරු. පොඩි කාල සීමාවක් තුළ එහි ජීවකුණයේ පැවතිය යුතුයි. නමුත් මේ රෝග තත්ත්වයේ පවතින බොහෝ කාන්තාවන්ගේ ආම්ලිකතාවයේ ඉහළ යෑම නිසා මේ ශුක්‍රාණුවේ තියෙන ජීවකුණයේ විනාශ වෙනවා. ඒ ජීවකුණයේ විනාශ වුණාම දරුවන් ලැබීම ප්‍රමාද වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා තමයි චතුරිය වත් අහලා ඇති කතාවක් ගොඩාක් ගෑනු අය කියනවා මගේ ඇඟ උස්සයි කියලා. ඇත්තට මේ ඇඟ උස්සයි කියලා කියන කතාවේ මේ ඇඟ උස්සත්වයක් නෙමෙයි මේ දරුවන් ප්‍රමාද වෙච්ච අය ගොඩක් කියන්නේ. ඇයගේ ගර්භාෂ උස්සත්වය සහ යෝනි උස්සත්වයේ ක්‍රියාකාරීත්වය, මේ බලපෑම මේ තත්ත්වෙට හේතුවක් වෙලා තියෙනවා. එතනදී ඇඟ උස්සයි කියකි නැතුව කරන්න ඕනේ මොකද්ද? ඒ උස්සත්වය පාලනය කරන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු වෙලා සුව කරගන්න එක. ඉතින් ඒ නිසා අර ඔබ හැවුවනේ දරුවන් ලැබීම ප්‍රමාද වෙන්න පුළුවන්ද කියලා. දැන් මම මේ කියපු කාරණාත් එක්ක මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ට දරුවන් ලැබීමේ අවස්ථාව බොහෝ දුරට ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයකින් යම්කිසි යුවතියක් පීඩා විඳිනවා නම්, විවාහක තරුණියක් පීඩා විඳිනවා නම්, ඇත්තටම මේ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මොකද කාන්තාවකට තමුන්ගේ ජීවිතයේ තියෙන වටිනාම අවස්ථාව තමයි විවාහය. ඉන්පසු තියෙන වටිනාම අවස්ථාව තමයි මවක් වෙන්න පුළුවන් හැකියාව. විවාහයේ තියෙන සුන්දරත්වය අත්විඳින්න පුළුවන් හැකියාවත් මේ රෝගය නිසා බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම මවක් වෙන්න තියෙන අවස්ථාවත් පහසුවෙන් වෙන්න පුළුවන් අවස්ථාවත් සමහර විට මේ රෝගය නිසා ප්‍රබාධ වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි රෝග තත්ත්වවලට කොයි වෙලාවකවත් සුළුවෙන්ම පවතිනකොට විසඳලා ඉවර කරගන්න බරපතල තත්ත්වයට අර කලින් අපි කතා කරේ ලැජ්ජාවටපත් වෙලා කතා කරන්න නැතුව, ඒ ගැන අම්මටවත් කියන්න නැතුව, මේක හංගල වැඩක් නෑ. මොකද අපි කාගේ කාගේත් ශරීරවල විවිධාකාර වූ රෝගාබාධ වලට අපි කවුරුත් ලක් වෙනවා. ඒක ස්ත්‍රී වේවා පුරුෂ වේවා මේ ලක් වෙනවා. නමුත් කාන්තා පාර්ශ්වයේදී ආවලෝ කාන්තා පාර්ශ්වයේ ප්‍රජනන පද්ධතිය රෝගයන්ට ලක්වීමේ අවධානම පුරුෂ පාර්ශ්වයට වඩා වැඩි. ඒ නිසා තමයි ලෝකෙම චතුරී ඔබ අහලා තියෙන්නේ කාන්තා රෝග සම්බන්ධ වෛද්‍යවරුද පිරිමි රෝග සම්බන්ධ වෛද්‍යවරුද? කාන්තා රෝග සම්බන්ධ වෛද්‍යවරු. කාන්තා රෝග සම්බන්ධ අයියේ කාන්තාවන්ට විශේෂිත ඌ රෝග ගණනාවක් පවතිනවා. මොකද ඇය ලෝකයට තවත් ජීවියෙක්, තවත් දරුවෙක් දායාද කළ කෙනෙක්. ඒ වගේම ඇය සාර්ථක පෞල් ජීවිතයක් තුළ තෘප්තිය පවත්වාගත යුතු කෙනෙක්. මේ සෑම දෙයකින්ම තමයි පෞලක ලස්සන, ඒ වගේම ලෝ ලස්සන වෙන්නේ. අපි නිතරම කියනවා කාන්තාවගේ සුන්දරත්වය ලෝකේ ලස්සන කරනවා කියලා. ඒක ඇත්ත, ඒක බොරු නෙමේ. ඉතින් ලෝ ලස්සන කරන්න නම් ඇය නිරෝගිමත් සුන්දර කාන්තාවක් වෙන්න ඕනේ. ඉතින් නිරෝගිමත් භාවයට බාධා වෙන ප්‍රධාන වූ රෝගයක් තමයි චතුරි මේ අද අපිත් එදත් කොටසක් අපි පැහැදිලි කරා. මේ ඉන්දිරු ටික අපි පැහැදිලි කරන්නේ. ඔව්. දැන් වෛද්‍යතුමනි, ඔබතුමා මේ රෝගී තත්ත්වය ඇතිවීම පිළිබඳව, එහෙමත් ඇතිවෙන්න හේතු කාරණා පිළිබඳව සඳහන් කරා, යම් යම් හේතු කාරණා පිළිබඳව. එනිසා මට මිලඟට ඔබතුමාගෙන් අහන්නට හිතෙන මේ රෝගී තත්ත්වයක්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන්නට පුළුවන් කමක් තියෙනවද? ශ්වේත ප්‍රදරය කියන රෝගය පරම්පරාවෙන් එන්නේ නැහැ. ශ්වේත ප්‍රදරය පරම්පරාවෙන් එන රෝගයක් නෙමෙයි. හැබැයි ශ්වේත ප්‍රදර ලකුණු මතුවෙන පොලිසිස්ටික් රෝග තත්ත්වයක් සමහර විට පරම්පරාවෙන් එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා.
ඉතින් එතනදී ඇති වෙන ස්වයත ප්‍රතරයත් අර සාමාන්‍ය හේතුවක් මත ඇති වෙන ස්වයත ප්‍රතරයත් වෙනස්. දැන් 90%ක්ම ස්වයත ප්‍රතර රෝග තත්ත්වය පාරම්පරික බලපෑමක් නැහැ. අර මං කලින් පෙර සඳහන් කරපු රෝගත් එක්කනම් යම් කිසි පාරම්පරික බැඳීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ අම්මාට පොලිසිස්ටික් තිබුණා කියලා දුවට අනිවාර්යෙන් හැදෙනවා කියන එක නෙමෙයි. මේක වර්ධව තේරුම් ගන්න එපා. හැබැයි මවට පොලිසිස්ටික් තිබුණු හෝමෝන විෂමතාවයන් තිබුණු අවස්ථාවන් වසර ගණනාවක ආයුර්ද අධ්‍යක්ෂ මේක මම දැකලා තියෙනවා. දුවටත් ඇති වෙච්ච සමහරවිට දුවලා 3-4 දිනක් ඉන්නවා. ඒ ඔක්කොන්ටම නෑ, එක්කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒ තමයි අර ජාන බලපෑම. ඉතින් ජාන බලපෑම මත මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතනදී මූලිකවම පරපුර ගැන හිතලා මේ රෝගය අපි ඒකට ආදේශ කරගෙන තීරණ ගන්නවට වඩා හොඳයි වෛද්‍යරකෙත යොමු වෙලා, ආයුර්ද වෛද්‍යරකෙත යොමු වෙලා ඒක නිසියාකාරයෙන් සුව කරගන්න පුළුවන් පදනම හදාගන්නේ. එතකොට වෛද්‍යතුමනි, මේ ශ්‍රේත ප්‍රදර මේ එහෙමත් නැත්නම් මේ ඇඟ උණු කරවා යාම කියන රෝගී තත්වෙන් පීඩා විඳින කාන්තාවන් තමන්ගේ ආහාර රටාව එහෙමත් නැත්නම් ඇවතුම් පැවතුම් මොන විදිහටද වෙනස් කරගන්නට ඕන? ඇවතුම් පැවතුම් වෙනස් කරගන්නකොට චතුරී ප්‍රධානම දේ තමයි උෂ්ණාධික ආහාර ගැනීම. දැන් උෂ්ණාධික ආහාර වර්ග දැම්ම කලිනුත් සඳහන් කරා මස් මාංශ ගැනීම පුළුවන් තරම් වළකින්න ඕනේ. දැන් මාළු කන කෙනෙක් වුණත් ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ පොකිරිස්සෝ කෙලවල්ලෝ බලමාළු වගේ දේවල් කනවා නම් එවැනි අයට මේ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා වගේම මේ රෝගය නැති කාන්තාව ඉන්නේ ඒ කාන්තාවන්ට හැදෙන්න පුළුවන් පාරක් මේ හරහා හදලා දෙන්න පුළුවන්. ඒ හැදෙන්න පුළුවන් පාර හදන්න හේතු ගොඩක් තියෙනවා. මොකද කාන්තා ප්‍රජනන ක්‍රියාවලිය හරි සංකීර්ණයි, හෝමෝන ක්‍රියාවලිය හරි සංකීර්ණයි. හෝමෝන ගණනාවක අවසාන ඵලය තමයි ඒකේ මානසික ඔසප්පීම. මේ මානසික ඔසප්පීම අක්‍රමවත් කරන්න පුළුවන් හෝමෝන ක්‍රියාවලිය විකෘති කිරීම පවා කරන්න පුළුවන් අපි ගන්න ආහාර පාන වලින්. ඉතින් ඒ නිසා කාන්තාවක් හිතනවා නම් පිරිමින් කරන හැමදේම කරන්න පුළුවන් කියලා. අන්න එතන චුට්ට පරිස්සම වෙන්න ඕනේ. ඒ කියන්නේ පිරිමින් කරන හැමදේම කාන්තාවට කරන්න බෑ. ඇයගේ ශරීර සෞඛ්‍ය ගැන හිතනවා නම් ඇය ආහාර වලින් පරිස්සම් වෙන්න ඕනේ. ඇය ආහාර වලින් පරිස්සම් වෙලා ඇයගේ ශරීරය පවත්වා ගන්නවා නම් මේ රෝග වලින් වළකින්න පුළුවන් අවස්ථාව ගොඩක් දුරට තියෙනවා. දැන් උෂ්ණාධික ආහාර පාන ගැනීමේදී ඇයගේ යෝනියේ ක්‍රියාකාරීත්වය උෂ්ණාධික වෙලා ආම්ලිකතාවය වැඩි වුණාම යෝනිය පවතිනා වූ ගර්භාෂයේ ආසන්නයේ පවතිනා වූ ඊස් තත්ත්වයේ වැගිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් ඉන්න කෙනත් මේ තත්ත්වයට පාර කපන්න පුළුවන් අර උෂ්ණාධික ආහාර වලින් අධිකව ගැනීම. ඒ කියන්නේ නොගෙන ඉන්න කියන එක නෙමෙයි මම කියන්නේ, අධිකව ගැනීම. ඉතින් ඒ නිසා කොයි වෙලාවෙත් කාන්තාවක් ආහාර පාන ගැනීමේදී ඉතාම සැලකිල්ලක් දක්වන්න ඕනේ. තවත් දෙයක් තමයි ඉස්සර නම් අම්මලා දුවට ඉරමුසු ටිකක් හදලා දෙනවා, සවු ටිකක් බාල් ටිකක් ඔය ගෙදර හැදිච්ච දේවල්. ඒ කියන්නේ සමහරවිට අම්මා ඒකේ විද්‍යාත්මක හේතුව දැන හෝ නොදැන ගෙවල් වල නිතර හදපු දේවල් තමයි කොළ කැඳ වීදුරුවක්, බාල්ලි ටිකක්, සවු ටිකක්. මට මතක අපේ ගෙවල් වුණත් අපේ අම්මා ඒ විදිහට ඒ කාලේ සකස් කරා මටත් නංගිලා දෙන්නේ කීඩියා. මම දන්නවා අපේ අම්මා ඒ දේවල් කරා. ඉස්සර අම්මා කෙනෙක් ගත්තම එක්තරා විදිහක වෛද්‍යවරියක්. මොකද ඇය යම් අත්බෙහෙත් ප්‍රමාණයක් පිළිබඳ යම් දැනුමක් තියෙනවා සිංහලකම ගැන, සිංහල අත්බෙහෙත් ක්‍රම ගැන. ඉතින් මේ ඒ වගේම පැලෑටි වල තියෙන ගුණාත්මක අගය. අපි අද පැලෑටි වල ගුණ අඳුරන්නේ නේ, ඔය උදුරලා විසිකලා දානවා. ඒ නිසා අපි මේ පැලෑටි වල තියෙන ගුණාත්මක අගය හරියාකාර අවබෝධ නොවීම නිසා අපි ගොඩක් හොඳ දේ ගන්නෙ නැහැ. අද අපි සුපර් මාකට් එකකට ගිහිල්ලා අපි පුළුවන් තරම් හොයන්නේ දිව රස කරවන දේවල්. ඒ කියන්නේ කටට රස දෙනවා, ඇඟට ලෙඩ දෙනවා. දිව පිනවන දේවල් විතරයි. දිව පිනවන දේවල්. ඒ කියන්නේ දිවට රස දෙනවා. නමුත් අපි හිතන්නේ නැහැ මේ හරහා අපිට ලැබෙන්නා වූ ප්‍රතිවිපාකයන් මොන ආකාරයේද කියලා. නමුත් පෙර කාන්තාව, පෙර අම්මා මේ තත්ත්වෙ නෙමේ. ඇය ගොඩාක් හිතුවේ පවුලේ සෞඛ්‍ය ගැන. පවුලේ සෞඛ්‍ය ගැන හිතලා තමයි ඇය ගොඩක් දුරට කටයුතු කරේ. ඒ නිසා අපි ගොඩක් අපේ හොඳ සිරිත් පැත්තකට දාලා අපි ගොඩාක් මේ රටේ සංස්කෘතියට විතරක් නෙමෙයි මේ දේශගුණික තත්ත්වයට. සමහර ලෙඩවලදී බලපාන දෙයක් තමයි ඒ රටේ දේශගුණික තත්ත්වය. දැන් උදාහරණයක් ගත්තොත් අපි කියනවා ඉස්සෝ දැල්ලෝ කකුලුව මෙහෙම කන්න එපා කියලා. නමුත් ඔබ දන්නවද යුරෝපියන් වැඩිපුරම කන්නේ ඒවා. ඔවුන් කිය රටේ දේශගුණික තත්ත්වයට ඔවුන්ට ඒක එච්චර බලපාන්නේ නැහැ.
ඔවුන් ලංකාවට ආවත් ලංකාවේ ඉන්න කාලය තුළදී ඔවුන් බොහෝ දුරට එවැනි ආහාර පාන ගන්නවා. අපිට මේ ඇති වෙන තත්ත්වය ඔවුන්ට බොහෝ දුරට එවැනි ආහාර වලින් ඇති වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ කලාපය හැටියට අපි මේ කලාපයේ අපිට උෂ්ණාධික රෝග, මේක උෂ්ණ කලාපයක්. අපිට උෂ්ණාධික ආහාර පාන ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ආම්ලිකතාවය වැඩි වෙන මස් මාංශ ගැනීම, ඒ වගේ දේවල් වලින් වළකින්න, හවසට හරි බෙලිමල් කෝප්පයක්, ඉරමුසු ටිකක්, නෙල්ලි රස ගෙඳ ටිකක්, රණවරා, පොල්පලා, කොච්චර හොඳද අපේ මේ භූමියේ වැවෙනවද අපි ඒවා ප්‍රතික්ෂේප කරලානේ තියෙන්නේ. හැබැයි ඒවා අපි බොනවා මොනවද ලෙඩක් වෙච්ච වෙලාවට. බොහොම උනන්දු වෙයි දුවලා ගිහිලා මේ කඩේට ගිහිලා අරගෙන ඇවිල්ලා බොනවා. නමුත් අපි එදිනෙදා අපේ තේ වේලක් වෙනකොට මේක ආදේශ කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් මං හිතන්නේ මේ ශ්වේත ප්‍රතරය පමණක් නොවේ බොහෝ රෝගවලට අපිට උත්තරයක් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ සෝදනය වෙනවා. සෝදනය වෙන කියන්නේ අපේ ශරීරය පිරිසිදු වෙනවා, සෝදනය වෙනවා කියන්නේ. ඉතින් එතකොට අපේ ශරීරයේ සෝදනය වුණාම අපි රෝගවලට ලක්වීමේ අවධානම අපේ ශරීරයෙන් බැහැර කරනවා. ඔබ දන්නවද ආයුර්වේද ඖෂධ ක්‍රමය දැන් මේ රෝගයට පවා ආයුර්වේද ඖෂධ ක්‍රමයට එහා ඖෂධ ක්‍රමයක් නැහැ. බොහෝ වෛද්‍ය ක්‍රම ලෝකයේ තිබුණා. එච්චරටම පුළුල් වෛද්‍ය ක්‍රමයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. ඒ වෛද්‍ය ක්‍රමය හරියට අනුගමනය කරොත් මෙවැනි රෝගවලට උත්තරයක් වගේම ඔබ දන්නවද ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැගීමේ ශක්තියක් පවා අද අපි ප්‍රතිශක්තියක් කඩෙන් ගන්න තත්ත්වයටපත් වෙලානේ තියෙන්නේ. ප්‍රතිශක්තිය ගොඩනැගීමේ තත්ත්වයක් පවා ආයුර්වේද ඖෂධවල පවතිනවා. ඒ නිසා චතුරි ඉතාම වටින දේ. මෙවැනි රෝගවලින් ඔබ පීඩා විඳිනවා නම් අර චතුරි කිව්වා වගේ ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා, හංගන්න එපා. ඔබ විවෘතව කතා කරන්න, ඔබේ මවට කතා කරන්න, පෙම්වතාට හෝ වැඩිහිටි කාන්තාවකට, ස්වාමි පුරුෂයාට කතා කරලා මේ ප්‍රශ්නෙට අපි උත්තරය හද උත්තරයක් හදාගමු. මොකද ප්‍රශ්නයක් හැමතිස්සම කී කී ඉඳලා වැඩක් නැහැ නේ. ප්‍රශ්නයට අපි උත්තරයක් දෙනවා. මේකට සාර්ථක උත්තරය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා. ඒ නිසා ඔබ ආයුර්වේද ප්‍රතිකාර තුළින් සනීප වෙලා ලස්සන සුන්දර කාන්තාවක් වෙන්න, එය මං හිතන්නේ ඔබට මට දෙන්න පුළුවන් ඉහළම පණිවිඩය. ඔව්, එහෙමනම් අද දවසේදීත් අපි බොහෝ දේවල් කතා බහ කරා. විශේෂයෙන්ම ඔබේ ඇතැම් පුරුදු නිසා ඔබේ ජීවිතේ ඔබ රෝගීක් බවට පත් කරනවා. හැබැයි ඔබ හොඳ පුරුදු, එහෙමත් හොඳ ආහාර රටා වැඩි දේවල් ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් අපේ දේ නිරන්තරයෙන් ඇගීමකට ලක් කරොත් ඔබට නිරෝගීව තවත් බොහෝ කල් ජීවත් වීමට අවස්ථාව තියෙනවා. එහෙමනම් අද දවසේදී අපේ කතා බහට එකතු වුණේ වෛද්‍ය රංජිත් අබේවර්ධන මහත්මයා. ඉතින් ඔබට තවස්ථාව තියෙන ඔබත් මෙවැනි රෝගී තත්වයකින් පීඩා විඳිනවා නම් මේ රෝගී තත්වයන් පිළිබඳව දැන කියා ගැනීමටත්, ඒ වගේම තමයි නිසි ප්‍රතිකාර අරගෙන ඔබ ඉදිරි ජීවිතයේ නිරෝගීව ගත කිරීමටත් ඔබට අවස්ථාව තියෙනවා. එහෙමනම් වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංකයන් ඔබට මතක් කරන්නම්. 0112 76 94 86 සහ 0777 888 6987. 0112 76 94 86 සහ 0777 888 6987 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වුණ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක, තිඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති, නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. නිරෝගීමත් දවසක් ඔබ හැමට. කෙටි විරාමයක් ලබාගෙන එහෙමනම් නැවත ඉක්මනින්ම මුණගැසෙමු. ආයුබෝවන් ශ්‍රී ලංකා.